වෛද්‍යවරු අපිට කියලා තිබ්බේ අපි ශෝක හනින් ඉඳ අපි නිදිමරණ හින්දා තමයි මේ ලෙඩේ හැදින කියලා. ඒ වුණාට අපි සුද්ධි එහෙම කිසිම ලෙඩක් නැහැ. මේ හොඳට ඉන්නවා. අත නිදගෙන හැඩවැඩ දාලා ලස්සනට ඩ්‍රම ප්ලේ කරන ඔයාලට නැටෙන්න කිසිම ලෙඩක් නැහැ. ඉතින් ඒ වුණාට වෙනාලක මාමට අපිට විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා අපේ සංගීත කණ්ඩායමට නොයෙකුත් දේවල් ගොඩක් කට්ටිය කියනවා. ඉතින් ඒ නිසා තමයි තීරණය කරේ. මොකද අපේ සුද්ධි නැතුව අපි කවදාවත් අපේ සංගීත කණ්ඩායම ඉස්සරහට ගෙනියන්නේ නැහැ. මොකද නිර්මාණය කරපු දවසින් ඉඳන් ඉන්න කෙනෙක් තමයි සුද්ධි කියන්නේ. රටක් ආදරය කරන, ලොවක් ආදරය කරන චරිතයක්. ඉතින් එහෙම කෙනෙක් නැතුව අපි අපේ සංගීත කණ්ඩායම ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. ඉතින් ඒකයි තීරණය කරේ අපි සංගීත කණ්ඩායම අපි නවත්තනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ දක්ෂ දකුණු ආසියාවේම ඉන්න නවබාලතම ඩ්‍රම්ස් වාදන ශිල්පිනියව නිර්මාණය කරපු අපේ ආදරණීය ගුරු පියාණන් ඉන්නවා නබරාලම. මෙයා මෙහෙම hina වෙලා අපිත් එක්ක අද මේ ප්‍රසංගයේ සහභාගී වුණත් මේ හිතේ ලොකු වේදනාවක් හිර කරගෙන ඉන්නේ. ඒක හොඳනම් පේනවා අතෙන්ද ගිහින් කාටවත් පේන්නේ නැති වෙන්න අඬනවා. ඒ වුණාට මෙතන එයා ඒ දුක හිර කරගෙන ඉන්නවා. ලංකාවේ ඉන්න ලාබාලතම දක්ෂම ඩ්‍රම්ස් වාදන ශිල්පිය නිර්මාණය කරේ මොහු. දෙවන දල්පොල සන්නාදියා. බොහොම ස්තුතියි. ඒ විශ්ම කර්මය කරේ අපේ ආදරණීය ගුරු පියාණන්. ඉතින් නැවත වරක් කියනවා අපේ සංගීත කණ්ඩායම වටන්න ඇදලා පල්ලේ හැර දාන්න ගොඩාක් කට්ටිය බලන් ඉන්නවා. එක එක දේවල් අපේ සංගීත කණ්ඩායමට කියනවා. ඉතින් ගොඩක් ආදරෙන් මතක් කරනවා ඒ හැමදේම. ඒ හැමදේටම ගොඩක් ස්තුතියි මෙදිරි ආශාවරි. අපිට එහෙම කරාට කවදාවත් අපි තරහ වෙන්නේ නැහැ. හැමදාමත් ආදරය කරනවා. අපිට ආදරය කරන කට්ටියට අපිට ආදරය නොකරන කට්ටියට හැමදාමත් මෙදිරි ආශාවරි අපි ගොඩාක් ආදරය කරනවා. හොයදී අපි ලස්සනට ඩ්‍රම්ස් ප්ලේ කරමු. හොයදී මෙලඟට ඔබේ සංගීත කණ්ඩායමට